අද එක්තරා ආකාරයකට නිදහසින් 75 වසරකට පසුව මාමුලා වෙලා ඒ ලැබපු නිදහස සහ මුලින්ම අහෝසි කරගන්න තත්ත්වයකට පත්වෙච්ච රටකට වෙනත් ආකාරයක පණිවිඩයක් ලැබිච්ච දවසක් මව් භාෂාවන්ගේ අයිතිය පාගා මිරිකා දමන්න දරූ ප්‍රයත්නයක් යලි බමුණු කුලයක් රජ කරවීමට දරූ ප්‍රයත්නයක් මේ ගරු පාර්ලිමේන්තුව පරාජයට පත් කරපු දවසක් ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනයා හා එකතු එකට හිට ගැනීම සම්බන්ධයෙන් අපි ගරු අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් කෘතඥ වෙනවා මේ ගැන ගැඹුරින් හිතන ලෙස ඔව් ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි ඉංග්‍රීසියෙන් අපි කිසිම වෙලාවක ඉල්ලන්නේ නැහැ ඒ දැනුම ලබා ගන්න තියෙන මාර්ග පසාදමන්නට කියලා ඉංග්‍රීසියෙන් දේශන පැවැත්වීම හෝ විභාග පැවැත්වීමට අපි විරුද්ධ වෙලා නැහැ හැබැයි ඒ හා සමගම මව් භාෂාවේ හැකියාව මව් භාෂාවෙන් ඒ වෘත්තියවල යෙදීම අවශ්‍ය වන්නේ නැද්ද අවසාන වශයෙන් මේ රටේ නීතිය පැසඳලිය යුත්තේ සිංහල හෝ දෙමළ පුරවැසියෙක් වෙනුවෙන් නොවේද ඔහුට නොතේරෙන භාෂාවකින් නම් මේ නීතිය පැසඳලීම සිද්ධ කරන්නේ අපි ආපහු අර රෙනාඩ් බුෂ් බද්දේ ගම කෘතියේදී විග්‍රහ කරන ෂටත් විජිත යුගයට පානැගීමක් නෙවෙයි මේ සම්බන්ධයෙන් මේ අදහස් දක්වීම තවත් පැත්තකට අපි යොමු කරනවා නම් පරම සත්‍ය නැත්නම් පරම දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ද අර වතුර බෙදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට යුරෝපයේ මෙදිහත් වෙච්ච වෙලාවේ වීර මන්ත්‍රී මන්ත්‍රීතුමා එදා ජාත්‍යන්තර යුක්තිය සඳහා වන ජාත්‍යන්තර අධිකරණය වෙනුවෙන් ටියුනික් ගඟේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් හංගේරියාව හා ස්ලොවේකියාව අතර රටවල් අතර ඇති වෙච්ච ප්‍රශ්නේදී ඒ ලෝකේම සම්භාවනාවට පාවිච්චි වෙච්ච නඩු තීන්දුව දීමට භාවිතා කරේ කුමක්ද ඒ සඳහා භාවිතා වුණේ මේ අපේ රටේ මේ පුංචි ශ්‍රී ලංකාවේ සෙල් ලිපිවල සිංහල බසින් වැව්වල ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් තිබිච්ච ඒ රාජ නියෝග නැත්තම් මේ රටේ මහජනයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් තිබිච්ච නියෝග එහෙමනම් ඒ වගේම තමයි අපේ විනය පිටකේ ගත්තත් අපිට රෝම ලන්දේසි නීතියට වඩා යුක්තිසහගත නීති පද්ධතියක් වෙනුවෙන් මේ පොළවේ මේ දේශීය භාෂාවලින් අපිට ඊට වඩා විශාල විශ්වීය දැනුමක් නැත්තම් ඒ රෝම ලන්දේසි දැනුම ඉක්මවා යන දැනුමක් ඊට වඩා යුක්තිසහගත වූ දැනුමක් අපිට අදාළ වූ දැනුමක් නැද්ද ඒ දැනුමෙන් අපි අපේ රටේ අනාගතයේ ගොඩනගා ගත යුතු නොවේද මේ සම්බන්ධයෙන් අපි නිදහසින් 75 වසර තුල ආගමන ගැන මේ භාෂා භාවිතයේම එක්තරා ආකාරයකට අපේ මේ බංකොලොත් හීන දීන පරාදීන තත්වය නිශ්චය කර තිබෙනවා නොවේද කාකුමක් කිව්වත් සියබස කෙලසා අපට නිදහසක් නම් ලැබේ පටන් ගන්න සියබසින් මේ නිදහස් අරගලයේදී කුමාරතුංග මුනිදාසයන් දැක්වූ අදහසක් දැන් මම කැමති එකම අද මේ සාකච්ඡා කෙරෙන මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වුණා කියන මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කොට තිබෙන පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 2.10 යටතේ මේ සියත ඒ ප්‍රවෘත්ති කර්තෘවරයාට එරෙහිව ඔහුගෙන් පරිගැනීම සඳහා නැත්නම් ඔහුට දඬුවම් කිරීම සඳහා එහෙමත් නැත්නම් ජනමාධ්‍ය නියත කරවීම සඳහා මේ අපහමුවට ඇතිගෙන ඇති වාර්තාව සම්බන්ධයෙන් අදහසක් දක්වන්න පළවෙනිම කාරණේ තමයි කෝ යුක්තිය දැන් මේ කාරක සභාව හමුවට පමුණුවන්නේ සියත ටෙලි කතුවේක තුනක් ඒ ටෙලි කතුවේක තුනේ කතා කරන්නේ කුමක්ද කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා අර ජනවාර්ගික ප්‍රශ්නේ විසඳීම සම්බන්ධයෙන් මතු කරපු නැත්තම් රඟ දක්වපු විහිළු නාටකේ ඒ නාටකයේ එක ප්‍රධාන නළුවෙක් තමයි සුමන්දිරන් මන්ත්‍රීතුමා එතුමා මෙතන හිටියනම් හොඳයි සුමන්දිරන් මන්ත්‍රීතුමා තමයිගේ නම මේ ටෙලි කතුවේක තුනේම සඳහන් වෙනවා සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ එදාගත්තු ස්ථාවරයන් නැත්තම් එතුමලා උතුර
දකුණ ගිනි තියලා මේ කොළඹ ඉඳන් සැප විඳිනවා කියන කාරණේ මේ ටෙලිවේකි තුනේදීම ප්‍රශ්න කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් වරප්‍රසාද්ද කඩ වුණාද කියලා පරීක්ෂා කරන්න පත් කරන මේ විශේෂ කාරක සභාවෙත් සුමන්දිරින් මන්ත්‍රීවරයා සමාජිකේ. ඔහු පැමිණිලි කර වුණා නම් අපිට ගැටලුවක් නැහැ. ඔහු පැමිණිලි කර වෙන ගමන්ම ඔහු විනිශ්චය කරුත් වෙනවා. මේ ජනාධිපති නීතිඥ ලැජ්ජයි. ලැජ්ජයි. කතානායකතුමා නම් කරපු එකත් අපි දන්නේ යුක්තිසහගත වෙන්නේ කොහොමද කියලා. කතානායකතුමා නම් කරා නම් එතුමාට හැදියාවක් තියෙනවා නම් එතුමාට සදාචාරයක් තියෙනවා නම් එතුමාට වෘත්තීය ආචාර ධර්ම ගැන හැඟීමක් තියෙනවා නම් එතුමායි ස්වභාවයෙන් ඉල්ලා සිටිය යුතුයි නේද? එතුමාව පිටුවක් ගානේ නැත්තම් මිනිත්තුවක් ගානේ ප්‍රශ්න කෙරෙන ටෙලිකතුවේ කිතුනක සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපයේ ප්‍රශ්න කෙරෙන ටෙලිවේ කිතුනක් ගැන මන්ත්‍රීවර ප්‍රසාද් අහෝසි වුණාද කියලා විනිශ්චයක් දෙන්න විනිශ්චය සභාවට ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාම වාඩි වෙනවා. කෝ යුක්තිය? මේකද මේ පාර්ලිමේන්තුව දෙන ආදර්ශය? මේකද මහජන නියෝජිතයෝ දෙන ආදර්ශය? ඒ නිසා අපේ නම් අදහස මේ තුල තියෙන්නේ ඉතාමත්ම යුක්තිසහගත කරුණු දෙකකින් වගයක්. ජනාධිපතිතුමා තමාගේ බලතල භාවිතා කරමින් දැන් උදාහරණයක් වශයෙන් අර ජනවාරි අපිත් සහභාගී වෙච්ච ඒ සාකච්ඡාවේදී මම එතුමාව ප්‍රශ්න කරේ එතුමා ජනවරමක් ලබා නොගත්තු ජනාධිපතිවරේ. එතුමාගේ ඒකේ නීත්‍යානුකූලභාවය අපි පිළිගන්නවා. හැබැයි එතුමා පත්ුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ජනවරමේ ඉතිරි කාලය වෙනුවෙන්. එතුමාට එතුමාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනවරමක් නැහැ. එතුමාට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට දුන්න ජනවරම. ඒතකොට ඒ ගැන ප්‍රශ්න කරාම එතුමා මාව හාස්‍යයට ගන්න හදනවා. ඔබත් ආවේ ජාතික ලයිස්තුවෙන්, මාත් ආවේ ජාතික ලයිස්තුවෙන්ද? ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මම ජනාධිපති වෙලා නැහෙනේ. එතුමා ජනාධිපති වෙලා. අපි ඒක පිළිගන්නවා. හැබැයි එතුමාට එහෙම හිතුව එතුමාගේ උත්තර ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනවරමක් නැහැ. හැබැයි අපිට ඊට පිළිතුරු දෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එතුමාගේ විධායක බලතල පාවිච්චි කළා. එතුමා එතුමාගේ ඒ ඉඩහසර පාවිච්චි කරමින් කටයුතු කරන. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා මෙතන ඇවිත් සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග රඟපාපු නාටකයේ ගැන මේ කරපු හෙළිදරව් නැත්තම් මේ කරපු විග්‍රහය කොහොමද අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ? ඒක මේ රට අවුරුදු 30ක් පුරා ගිනිගත්තු උතුරත් දකුණත් ගිනිගත්තු අහිංසක දුවදරුවා තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවපු අපේ වීරෝදාර හමුදා නිලධාරීන් අදටත් අතපය හිමිව දුක් වේදනා විඳින ගැටලුවක් ගැන එතරම් සරලව ජනවරමකුත් නැතුව විහිළු කරමින් ඒ සාකච්ඡාව මාධ්‍යවේදී ප්‍රශ්න කරාම මේ කාගේ වරප්‍රසාද වෙනුවෙන්ද මේ පෙනීන්නේ? අපිට නම් පේන්නේ මේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීමට දරන ප්‍රයත්නයක්. දැන් මේහා සමානවම ඊට පස්සේ උත්සාහ ධර්මයක් තියෙනවා මහා මැතිවරණය පවත්වන්න කියලා තීන්දුවක් නැත්තම් ප්‍රකාශයට පත් කරපු අධිකරණයේ විනිශ්චයකාරවරුන්වත් මේ ආකාරයටම අපේ වරප්‍රසාද හා සමග ගැටීමක් බවට පත් කරන්න. ඔය පළාත් පාලන මැතිවරණයේදී සමා වෙන්න. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරපු. එතකොට මේ 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 විධායක ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවත් යට කළා අධිකරණයත් යට කිරීමද මේ කාරක සභාවල පරමාර්ථය. මේ රටේ මිනිසුන් වෙනුවෙන් අක්කත් මේ මහජන නියෝජිත වෙනුවෙන් අප වෙනුවෙන් අක්කත් මේ රට වෙනුවෙන් හඬ නගන මාධ්‍යවේදීන් වෙනුවෙන් අක්කත් මතු කරන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඒකාධිපතිත්වය කරා යන ගමන ඒ ගමනට එරෙහි වෙන්න කියලා මේ ගරු පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ සිරස මාධ්‍යවේදියා ගත්තොත් මාවලේ ගත්තොත් ඔහු මගේ විශ්වවිද්‍යාලෙමයි මම දැරුවේ ජාතික මතවාද ඔහු සම්පූර්ණයෙන්ම මට එරෙහි මතවාද දැරුවේ. ඒක වෙනම කාරණයක්. එතුමාට එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න ඒ නිදහස තිබිය යුතුයි. එතුමාට මේ පාර්ලිමේන්තුව යොදා ගනිමින් නටන නරි නාටක ප්‍රශ්න කරන්න නිදහස තිබිය යුතුයි. එතුමාට ශම්සි ආකාරයට බලය වෙනුවෙන් මතුවන්න කල් දමා ගැනීම වෙනුවෙන් නැවතත් ජාතිවාදී ගිනි ඇවිලීමට උත්සාහ කරනවා නම් ඔව් මේ කොළඹ හතේ පාසල්වල මේ කොළඹ හතේ එකට ජීවත් වෙමින් එවැනි රඟපෑම් දුෂ්ට රඟපෑම් ලේ වැකි වලින් ලියවෙන රඟපෑම් කිරීමට කවුරු හරි සූදානම් වෙනවා නම් ඒ ප්‍රශ්න කරන්න නිර්භීතත්වයක් තියෙන මාධ්‍යවේදියෙක් ඉන්නවා නම් මේ ගරු සභාවේ යුතුකම තමයි මේ මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින එක. අපේ අදහස නම් ඔබ කවුරුත් දන්නවා ඇති ඔහු මීට පෙරත්
රූපවාහිනී ශ්‍රී ලංකා රූපවාහිනියේ ජේෂ්ඨම මාධ්‍යවේදී ඉදිරියට කටයුතු කරද්දී මේ පාර්ලිමේන්තු අතීතයේ නීති අවසන් වුණා අවසන් කරනවා අවසන් මෙරවරේගේ ඌමනාවන් පාකම් නිසා ඊට එරෙහිවීම නිසා ඇඟපුරා අදටත් ඒ කැලල වලින් පීඩා විඳින්මින් කටයුතු කරන මාධ්‍යවේදී ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට අපි එකඟ නැහැ කරුණාකරලා මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ ගරු මතය විමසා සිටින්න අපි කියනවා හෘද සාක්ෂියක් කියන මහජන නීතියෙන් සිටිනවා නම් අද උදේ කරා වගේම මෞබි වාෂාව වෙනුවෙන් පෙනී සිටියා වගේම මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් මේ රටේ ඒකාධිපතිත්වය කරා යන ගමනට එරෙහිවීම වෙනුවෙන් එහිදී තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය දෙන්න කියලා බොහොම ස්තුතියි।